මුනිතුමා ෘතුකාලයේ ලිස්බන් නගරේ වංශවත් පවුලක වැඩිමහල් පුතා ලෙස 1995 අගෝස්තු 15 වන දින මාටින් සහ තෙරේසා යුවලට දාව දරුවෙක් උපදිනවා. ඔහු නම් පෙඩිනන් බුලියන්. කොච්චර වස්තු සම්පත් තාන්න මාන්න නිලබලයේ තිබුණත් හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියන කතාවක් තියෙනවනේ. ඒ වගේ පුටි පෙඩිනන් හැමෝගෙම ආදරේ ප්‍රශංසාව ලැබෙමින් ටික ටික දවසින් දවස වැඩෙන්න ගත්තා. පුංචි පෙරඩිනන් අපි වගේම යාළුවෝ එක්ක සෙල්ලම් කළා. අපි වගේම යාළුවෝ එක්ක එකතු වෙලා දඟවැටත් කළා. ඒ වගේම මුළු හදවතින් පුංචි පෙරඩිනන් ජේසුට ආදරේ කළා. එකම හීනෙ වෙන්නේ තමන්ගේ දරුවා සමාජයේ උසස් තැනක ඉන්නවා දකින්න. පෙරිනන්ගේ තාත්තත් එහෙමයි. පෙරිනන්ගේ තාත්තට ඕන උනේ පෙරිනන් දක්ෂ සොල්දාදුවෙක් වෙනවා දකින්න. ඒ හින්දාම පෙරිනන්ගේ තාත්තා පෙරිනන්ට කුඩා කාලේ ඉඳලම හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. නමුත් පෙරිනන්ට උවමනා උනේ දෙවියන් වහන්සේට කැප වුණු ජීවිතයක් ගත කරන්න. දෙවියන් වහන්සේ අපි හැමෝගෙනම හිතන විදිය වෙනස්. අපේ කැමැත්ත නෙමේ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත හැමෝටම හාත්පසින්ම වෙනස් දෙයක්. පුංචි පෙරිනන් දෙමව්පියන්ගේ කැමැත්ත පසක දැමමින් දෙවියන් වහන්සේට කැපවුණු ජීවිතයක් තෝරගන්නවා. අවුරුදු 15ක් වගේ පුංචි වයසකදී පුංචි පෙරිනන් අගෝස්තුන නිකායට ඇතුළු වෙනවා. අගෝස්තුන නිකායට ඇතුළු වුණු පෙරිනන් බුලියන් පැවිදිවරයෙකු විදිහට ජීවත් වුණේ කොහොමද කියලා මීළඟ කොටසින් දැනගමු. ජේසු පිටයි රැඳී සිටින්න අපිත් එක්ක. It's okay.